සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අන්න අද මම නැගිටින්න නම් චුට්ටක් පරක්කු වුණා. නැගිට ගමන්ම මම කරන්නේ මගේ වාස්වල තියෙන මල් වලට අලුතින් වතුර දාලා සුවඳ කැන්ඩල් එකක් පත්තු කරන එක. ඉතින් මේ කැන්ඩල් එකේ සුවඳින් මගේ මුළු සාලෙම සුවඳ වෙනවා. උදේට නැගිට ගමන් නම් ඉතින් මට කිරියක නම් අනිවාර්යෙන් ඕනේ. කිරියක බොන ගමන් මම කරන්නේ සෝෂල් මීඩියාස් බලන එක. නැත්නම් මට මැසේජ් ආවිලා තියෙනවා නම් ඒවට රිප්ලයි කරන එක. ඔය තමයි ඉතින් මම කිරියක බොන ගමන් කරන්නේ. අද ටිකක් පරක් වෙලා නැගිට නිසා උදේට මොකුත් කන්නේ නැහැ. නැත්තම් මට දවල්ට කෑම කන්න බැරි වෙන නිසා. අද ඉතින් මගේ ගෑස් කරන දවස. මෙහි හැමදාම ගෑස් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඉක්මනට ගෙවල් කිලුටු වෙන්නේ නැති නිසා. දූවිල් එහෙම මෙහි තියනවා ගොඩාක් අඩුයි. ඉතින් මම සතියකට දෙපාරක් තුන්පාරක් වගේ තමයි ගෑස් කරන්නේ. දවල්ට මම තනියම ඉන්න නිසා රැටත් එක්ක කෑම ලෑස්ති කරලා තිබ්බොත් මට ලේසි කියලා හිතන නිසා මම රැටත් එක්කම කෑම උයන්න ගත්තා. දවල්ට ඉතින් ගෙදර ඉන්නේ මම විතරයි. හස්බන්ඩ් වැඩට යනවනේ. ඉතින් මමයි එයයි දෙන්නම එකතු වෙලා කෑම ගන්නේ රැට විතරයි. ඉතින් එයා ආවට පස්සේ මට චුට්ටක් එළියට ඇවිදින්න යන්න පුළුවන්. නැත්තම් මම රැට උයන්න හිටියොත් මට එයා ආවට පස්සේ එළියට චුට්ටක් යන්න බැරි වෙනවා. අසනීප වෙලා හිටියට පස්සේ ගොඩාක් දවසකින් එළියට ගියේ නැති නිසා අද චුට්ටක් හස්බන්ඩ් ආවට පස්සේ එළිය ඇවිදින්න යන්න කියලා තමයි හිතුවේ. බලමු එයා ආවට පස්සේ ඉතින් මොනා කියයිද දන්නේ නැහැ. වැඩ ඉවර වෙලා ඉතින් හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ එයත් කැමති වුණා චුට්ටක් එළියට ඇවිදින්න යන්න. ඉතින් එයත් එක්ක මම ආවා අපේ ගෙවල් පැත්තේ මේ තියෙන කැලයක් වගේ පැත්තකට. ඉතින් මෙතන මේ හදලා තියෙන්නේ මිනිස්සුන්ට ඇවිදින්න කරන්න පුළුවන් වෙන විදියට.
ඉතින් මේ එහා පැත්තෙන් ගඟකුත් ගලාගෙන යනවා. ඒ ගඟෙන් එන අතුරු පාරක් තමයි මේ පොඩි වතුර පාර. ඉතින් එතන මාළුවොත් ඉන්නවා. මේ විදියට ලස්සනට පැල වැවිලා ලස්සනට ඒ හරිය තියෙන නිසා අපි දෙන්න චුට්ටක් එතන නැවතිලා කාලය ගත කරන්න හිතන. හරිම ලස්සනයි. වීඩියෝ එකෙන් පේනවටත් වඩා ලස්සනයි. එතනට ගිහින් ඇත්තටම බලනකොට මේ view එක. ඉතින් එතන චුට්ටක් නැවතිලා අපි දෙන්න කාලය ගත කරා. අපිට දවල් වරුව මෙහි ගොඩක් රස්න නිසා එළියට යන්න හොඳම වෙලාව හවස් වරුව තමයි. දවල්ට හරිම රස්නයක් තියෙන්නේ. එළියට බහින්න පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. ඉතින් හවස් වරුවට ඉර බැහැලා නිසා අර රස්නේ අඩු වෙනවා. එතකොට ඇවිදින්න කරන්න ගොඩාක් හොඳයි. ඒ නිසා අපි ගොඩක් දුරට සමයකේ පොඩ්ඩක් එළියට යනවා නම් හවස් වරුව තමයි යන්නේ. ඉතින් මේ විදිය තැනකට ඇවිල්ලා මේ ස්වභාව සෞන්දර්යය විඳගන්න මම ගොඩාක් ආසයි. මොකද අපි අපේ ගෙවල් තියෙන සීල් කරපු ගෙවල්. ඉතින් ඒවට ඔය පිරිසිදු වාතය ඇතුල් වෙනවා ගොඩාක් අඩුයි. ඉතින් අපි නිතරම වගේ හැමදාම වගේ එළියට යන්න ඕනේ අපිට ෆ්‍රෙෂ් එයා එකක් අරගන්න. මොකද අපේ ගෙවල් ඇතුළ ලංකාව වගේ නෙමේ සීල් කරපු ගෙවල් තියෙන මේ වින්ටර් එක නිසා සීතල ඇතුළ වෙන්න නැති වෙන්න. ඉතින් සමයකටත් ගෙවල් ඇතුළට වෙලා ඉන්න එකත් ගොඩක් අමාරුයි. වාතාශ්‍රය කිසිම දෙයක් ගෙදරට ඇතුළ වෙන්න නැති නිසා. ඒ වගේමයි සමයකට ගොඩාක් රෑ වෙනකන් ඉර බැහැල යන්නේ නැහැ. මෙහි රෑ 9:09 මාර වෙනකම්ම ඉර පායලා තියෙනවා. ඉතින් හවස් වරුවට එළියට වෙලා ටිකක් වැඩිපුර කාලයක් වින්ටර් එකට වඩා සමෝ එකට එළිය ගත කරන්න පුළුවන්.